අද දවස වෙනකොට අපේ රටේ සෙල්ලම් කැබිනට් මණ්ඩලයකුත් පත් කරලා ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ අතර කණ්ඩායම නැවත මේ පැන නැගෙන ජනතා විරෝධයන් වෙනතකට යොමු කරන්න සෙල්ලම් කරන්න හදනවා. අද මේ රටේ වෘත්ති සම්පත ව්‍යාපාරය එකතු වුණා. මේ අරගලේ ඉන්න සියලු දෙනාක මේ ගැන සාකච්ඡා කරා. ඒ නිසා මේ රටේ වෘත්ති සම්පත ව්‍යාපාරය මේ අරගලය ගෝඨා ගෝ හෝම් රාජපක්ෂ පවුල් පාලනය යන්න ජනතාවට අලුත් ආණ්ඩුවක් හදාගෙන අලුත් පාලනයක් හදාගෙන ඉඩ දෙන්න කියන බලපෑම කරන්න වැදගත් තීන තීන ප්‍රමාණයක් ගත්තා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා දැන් සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා, ජනමතයට හිසනමල වහාම යන්න. සෙල්ලම් කැබිනට් දාලා සෙල්ලම් කරන්න හදන්න එපා, වහාම යන්න. ඒ කටයුත්ත ආණ්ඩුව එහෙසේ නොකරනවා නම් වෝට් සම්ප ව්‍යාපාරයේ වෙනුවෙන් තීන තීන ගන්න තීරණය කළා. මේ 20 වෙනිදා රටටම කළු දිනයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා, විරෝධතා කළු දිනයක්. එදා දවසේ සමස්ත වැඩ කරන ජනතාවෙන් අපි ඉල්ලන මේ විරෝධතා කළු දිනට එකතු වෙන්න. ඒ වගේම අප්‍රේල් මාසේ 28 වෙනිදා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් මේ රටේ රාජ්‍යාංශයේ අර්ධ රාජ්‍යාංශයේ පෞද්ගලිකාංශයේ වතු ශිල්ශ්‍රේ සියලු දෙනා එකපද්ද කරන්න අපි කරමු. ඒ වගේම 28 වෙනිදා සංකේත වැඩ වර්ජනයට ආණ්ඩුව කන් දෙන්නෙත් නැත්නම් මැයි මාසේ 6 වෙනිදා වෙනකොට අපි රට පුරා හර්තාල් ව්‍යාපාරයකට මේ රට ගෙනියනවා. වෘත්ති සම්පත ව්‍යාපාරය මේ රටේ සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, ආගමික නායකින් සියලු දෙනා එකපද්ද කරගත්ත දැවැන්ත කළු විරෝධයක් සහිත හර්තාල් ව්‍යාපාරයක් අපි පවත්වනවා. ඒ හර්තාල් ව්‍යාපාරයේ 6 වෙනිදා සංකේතාත්මක හර්තාලයක් අපි කරනවා. අපි ආණ්ඩුවට කියනවා, අපි ගෝඨාභය මහත්තයාතුරු කණ්ඩායමට කියනවා, වහාම නම්බු පිටින් යන්නේ නැත්නම් ඊළඟ හර්තාලය ආණ්ඩුව ගෙදර යනකම් රට අඩපණ වෙන හර්තාලයක් බවට පත් නොකර ඔයගොල්ලෝ හොඳට නැති දැන් කරා, රට අඩපණ කරා, මිනිස්සු පොලිම් වල දුක් විඳිනවා, තව දුරටත් බඩු මිල දරා ගන්න බැරුව පීඩාවට පත් වෙලා තියෙනවා. වහාම යන්න ගෝඨා ගෝ හෝම් කියලා කියන නිකන් නෙමෙයි, මේ රටේ ජනතාව මේ සටන් පාඩේ හැදුවේ. ඔයගොල්ලෝ දැන් ෆේල් බෑ, වහාම යන්න. එම නැත්තම් වැඩ කරන පන්තිය, වෘත්ති සම්පත සම්බන්ධ කරන මධ්‍යස්ථානය, මේ සියලු වැඩ කරන පන්තිය ඒකාබද්ධව මේ අරගලය ජයග්‍රහණයට ඉස්සරහට ගෙනියනවා. සමස්ත වැඩ කරන ජනතාවගේ, සමස්ත ප්‍රගතිශීලීන්ගේ, රටේ සියලු ආගමික නායකයන්, දේශපාලන පක්ෂ නායකයන් සියලු දෙනාගෙන් අපි ඉල්ලනවා මේ දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගයක එකතු වෙන්න, 6 වෙනිදා හර්තාලය සාර්ථක කරන්න එකතු වෙන්න. අපි එතනින් පස්සේ ආණ්ඩුව කටයුතු කරනවා නම් මේ විදිහටම අපි රට පුරා දැවැන්ත විරෝධයක්, දැවැන්ත හර්තාලයකට මේ රට ගෙනියන්න කටයුතු කරනවා කියන කාරණේ අපි වෘත්ති සම්බන්ධ කරන මධ්‍යස්ථානලෙස අවධාරණය කරලා මේ ආණ්ඩුවට කියනවා.